සිංහල ගීක්ෂ ගෙහමන් නැත්තන් චනුක් බ්‍රෝ ඩිප් චලකරත් අප ගී කලෝක්කම අයිබන් කියල පිළිගන්නවා. ඉතින් අදත් මං අරගෙනාවේ මම නිතරමවාගේ පාවිච්චි කරන ෆයිල් හබ් එක මේකට කියන්නේ ඕල්ඉන්වන් ෆයිල් හබ් එක කියලා. ඉතින් වගේ ස්මර්ට ෆෝන්ස් කීපයක් තියෙනනම් වගේ ලප්ටප් එක ස්මර්ට ෆෝන් එක ෆයිල් ෂයා කරන්න නිතර පාවිච්චි කරනවා නම් වට අනිවාරෙන් මේ ඩිවයිස් එක වැදගත්තේ. වට පේන ඇති මේ බොක්ස එකේ සඳහන් වෙන විදිහට මේක වයලස් රවට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒවගේම වයලස් මීඩියා ෂයාරින් ෆයිල් හබ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒවගේම මේක 6000 මිලියම් පව පව බැංක් එකක් විදිහටත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ටික ඔයාලට ටිකක් සරල කරලා දෙන්නම්. පව බැංක් එකක් කියන්නේ මොකක්ද කියලා මම වෙනමම කියන්න ඕනේ නැහැ. ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක ආසන්න වශයෙන් දෙපාරක් තුන් පාරක් විතර මේක පාවිච්චි කරලා ඔයාලට චාර්ජ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා කරන්ට් එකට ප්ලග් කරන්න අවශ්‍ය නැති වෙලාවට. අනිත් එක තමයි මේක ෆයිල් ෂයාරින් හබ් එකක් විදිහට එහෙම නැත්නම් නැස් එකක් විදිහට වැඩ කරනකොට ඔයාලට පුළුවන් ඔයාගේ මයික්‍රෝ SD කාඩ් එක හරි USB pen drive එක හරි මේකට ප්ලග් කරන්න වයර්ලස් ඔයාගේ ලැප්ටොප් එකට හරි ඔයාගේ ඕනම ස්මාර්ට් ෆෝන් එකකට හරි මේකේ තියෙන දේවල් ඇක්සස් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අනිත් එක තමයි මේක වයර්ලස් රවුටර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැනටමත් ඔයාගේ තියෙන රවුටර් එකට ADSL modem එකට එහෙමත් නැත්නම් මේ තියෙන port එකට connect කරලා පස්සේ ඔයාට පුළුවන් මේක හරහා අන්තර්ජාලයත් පාවිච්චි කරන්න. ඉතින් මම හිතන්නේ මේක තව ටිකක් explain කරලා දුන්නොත් මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාට idea එකක් දෙන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. එහෙනම් අද අපි බලමු මේ all in one ෆයිල් හබ් එක පාවිච්චි කරන්නේ කොහොමද, මේක භාවිතා කරන්න සුදුසු වෙන්නේ කාටද, මේකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. මේ තියෙන බොක්ස් එක ඔයාලට පේනවා ඇති රෝපව තමයි මේකේ බ්‍රෑන්ඩ් එක. all in one file hub කියලා තියෙනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේකේ ෆොටෝ එකක් සහ මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන විස්තර කීපයක් තියෙනවා. මතක තියාගන්න ඕනේ මේකේ මොඩල් එක වෙන්නේ RPWD03 කියන එක. ඒ වගේම මේකේ බෑක් සයිඩ් එකෙත් මේකේ කැපැසිටි එක, මේකේ ඉන්පුට් එක, මේකේ අවුට්පුට් එක වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම පේනවනේ වැදගත්ම දේ මේක රුපියල් 17900කට විතර තමයි ඔයාලට ශ්‍රී ලංකාවේ ඇතුළතේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ. මේක අයින් කරාට පස්සේ අපිට මේ විදිහට සාමාන්‍ය බොක්ස් එකක් තියෙනවා. මේ බොක්ස් එක ඕපන් කරාට පස්සේ තමයි අපිට මේ device එක all in one file hub එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක ටිකක් පුංචි file hub එකක්. අපිට තනියෙන් වුණත් අල්ලන්න පුළුවන් විදිහට තමයි size එක මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගැන අපි ටිකක් කතා කරමු ආයේ මොනවද ඇතුලේ තියෙන්නේ කියලා බලලා. මේ තියෙන්නේ මේකට හම්බෙලා තියෙන micro USB to standard USB cable එක. අතර මේක මේකෙන් charge කරන්න පුළුවන් වගේම power bank එකක් විදිහට පාවිච්චි කරනකොට phone එක charge කරන්නත් මේ cable එක පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේකේ user guide එක. අනිත් දේවල් වගේ නෙමෙයි මේකදී ඔයාලට මේ user guide එක ටිකක් study කරන්න වෙනවා. හැබැයි මම හිතන්නේ ඒක අවශ්‍ය වෙන එකක් නෑ. මොකද මම මේක පාවිච්චි කරන්න අවශ්‍ය හැම දෙයක්ම වගේ දැන් මේක හරහා කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. දැන් අපි බලමු මේ device එකේ පෙනුම මොන වගේද කියලා. මේක අපේ සාක්කුවේ වගේම bag එකක pocket එකකට දාගෙන යන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි මේක ඝන කමින් නම් ටිකක් වැඩි කියලා තමයි මම හිතන්නේ. මීට වඩා slim වුණා නම් අපිට මේක portable විදිහට තවත් ඕනම තැනකට ගෙනියන්න ලේසි වෙයි. කොහොම හරි අපිට මේකේ raw power logo එක උඩ තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන පුංචි LED indicators කීපයක් එක තමයි button එක බලා ගන්න පුළුවන් වෙන්නේ. button එක වටේටත් අපිට මේ විදිහේ light එකක් තියෙනවා. ඒ වගේම තවත් LED indicators පහක් මේකේ උඩට තියෙනවා. ඊට පස්සේ තමයි මේ Wi-Fi indicator LED එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ LED indicators ගැන අපි වෙනමම කතා කරන්න ඕනේ. මේක අපි power bank එකක් විදිහට පාවිච්චි කරනකොට අපිට මේකේ battery කොච්චර තියෙනවද කියලා බලා ගන්න නම් අපිට කරන්න තියෙන්නේ මේකේ තියෙන මේ button එක press කරන එක විතරයි. දැන් නම් මේකේ අපිට bulb පහෙන් තුනක් පත්තු වෙලා තියෙනවා. ඉතින් අපිට ඒ වගේ charge එකක් මේකේ තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක press කරගෙන හිටියම තමයි මේක file sharing device එකක් විදිහට router එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් අපිට මේකේ මේ Wi-Fi indicator එකක් පත්තු වෙනවා බලා ගන්න පුළුවන්. device එකේ දකුණු පැත්තේ ඔයාලට පේනවා ඇති micro USB port එකක් තියෙනවා. මේකට plug කරලා තමයි අපිට මේක charge කරගන්න පුළුවන් වෙන්නේ. මොකද මේකේ power bank එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඒ වගේම මේකේ දකුණු පැත්තේ reset button එකක් තියෙනවා. මේක අපි modem එකක් router එකක් විදිහට පාවිච්චි කරද්දී අපිට හැමදේම reset කරගන්න අවශ්‍ය වෙන නිසා. මේකේ උඩ අපිට SD card එකක් ගහන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් කියලා වට ඉස්සරහදී බලා ගන්න පුළුවන් වෙයි. තවත් කොටසක් මෙතනින් වහලා තියෙනවා. ඔයාලට පේනවා ඇති WAN ඒ වගේම output කියලා සඳහන් වෙනවා. මම මේක open කරාම ඔයාලට පේනවා ඇති RJ45 cable එකක් connect කරන්න පුළුවන් විදිහට connect එකක්. ඒ වගේම standard USB port එකකුත් තියෙනවා. ඉතින් device එක හරිම සරලයි. මම මුලින්ම මේක power bank එකක් විදිහට පාවිච්චි කරන හැටි කියලා දෙන්නම්. ඔයාලට මේක magic එකක් නෙමෙයි. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ ඕනම cable එක එහෙම නැත්නම් ඔයාගේ phone එකට අදාළ cable එක අරගෙන මේ USB port එකට connect කරන්න විතරයි. එතකොට මේ විදිහට ඔයාගේ phone එක charge වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට
ෆාස්ට් චාර්ජින් සපෝට් කරන ඩිවයිසස් තිබුණාට මේ පවර් බැංක් එක ෆාස්ට් චාර්ජින් සපෝට් කරන්නේ නැහැ. නෝමල් ස්ටෑන්ඩඩ් ස්පීඩ් එකෙන් තමයි මේ ඩිවයිස් එක හරහා වගේ ඩිවයිස් එක චාර්ජ් වෙන්නේ. දෙවෙනි එක තමයි මේක ෆයිල් ෂෙයරින් හබ් එකක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. මේක තමයි මේ ඩිවයිස් එකේ මම වැඩිපුරම පාවිච්චි කරන ෆීචර් එක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ඔයාගේ iPhone එකට හරි ඔයාගේ Android phone එකට හරි ඔයාගේ laptop එකට හරි මේකට අදාළ application එක download කරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට ෆයිල් හබ් ප්ලස් කියලා ඔයාගේ Play Store එකේ හරි App Store එකේ හරි search එකක් දාලා download කරගන්න. එහෙම නැත්නම් මේ raw power කියන official website එකේ අපිට link එකක් දීලා තිනවා. ඔයාගේ laptop එකට උනත් මේ software එක download කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක install කරගත්තට පස්සේ ඔන්න දැන් තමයි අපි මේ device එක on කරන්න යන්නේ. අපි මේ විදිහට power button එක තප්පර කීපයක් press කරන් හිටියම මේ විදිහට on වෙනවා. මේක blink වෙවි තියෙනවා කියන්නේ තාමත් මේක boot up වෙනවා කියන එක. මේක blink වෙන එක නැවතුන ගමන් ඔයාලට පුළුවන් මේක connect කරන්න පටන් ගන්න. ඉතින් මේක ඔන්න දැන් on වුණාට පස්සේ මේකෙන් wifi share කරනවා වගේ තමයි. එහෙම නැත්නම් මේක wifi hotspot එකක් විදිහට වැඩ කරනවා. එහෙම නැත්නම් මේක wifi router එකක් විදිහට වැඩ කරනවා කියලාත් ඔයාලට දැන් හිතන්න පුළුවන්. දැන් ඔයා ගිහිල්ලා ඔයාගේ phone එකේ හරි laptop එකේ හරි ගිහින් බැලුවොත් මේ wifi අතරේ ඔයාට මේ wifi file hub එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට දැන් තියෙන්නේ මේක connect කරන්න default password එක මේක 128ක්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේක වෙනස් කරන්න පුළුවන්. ඔන්න දැන් අපි මේකට connect වුණා. ඉතින් තාමත් අපිට මුකුත් access කරන්න නැහැ. අපිට පුළුවන් application එක open කරලා බලන්න. මේක ඇතුලේ ඔයාලට පේනවා ඇති videos වෙනම, photos වෙනම, සින්දු වෙනම සහ file browse කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අපි මේකට storage device එකක් input කරලා නැති නිසා තාමත් මුකුත් බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මම මුලින්ම මේ විදිහට මගේ SD card එක මේකට connect කරනවා. දැන් අපි application එක open කරොත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ camera එකේ තිබුණු SD card එකේ තියෙන හැම දෙයක්ම අපිට අපේ smartphone එක හරහා මේ විදිහට access කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපි දැන් මගේ USB pen drive එක මේ standard USB port එකට මම connect කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මේකේ තියෙන SD card එක වෙනම ඒ වගේම USB pen drive එක වෙනමමත් බලා ගන්න පුළුවන්. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේක ඇතුළේ තියෙන film එකක්ද සින්දුවක්ද ඕනම දෙයක් බලන්න. video එකක් වුණත් ඔයාලට මේ විදිහට play කරලා බලන්න පුළුවන්. කිසිම වෙලාවක lag වෙන්නේ, stream වෙන්නේ, buffer වෙන්නේ නැහැ. අපිට ගොඩක් speed එකෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ තියෙන මගේ laptop එක මම laptop එකේත් wifi වලට ගිහිල්ලා මේ විදිහට අපේ file hub එකේ wifi එකට connect වෙනවා. ඔන්න දැන් අපිට පුළුවන් මේකට අදාළ application එක download කරලා එක click එකකින් ඒක run කරන්න install කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක connect කරලා refresh කරලා පස්සේ අපේ device එක connect කරලා තියෙනවා කියලා මෙතන පෙන්නනවා. ඔයාලට අවශ්‍ය නම් storage එකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් web interface එකක් යටතේ මේ login එකට යන්නත් පුළුවන්. මේක ඇතුළට ගිහිල්ලා admin සහ password එක default එක තියෙන්නේ මොකුත් නැති එක. එහෙම නැත්නම් empty. මේකට log වුණාට පස්සේ අපිට phone එකේ වගේම මෙන්න මේ විදිහට storage එක access කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම දැන් මේක ප්‍රායෝගිකව පාවිච්චි කරන අවස්ථාව තමයි ඔයාලට කියන්න යන්නේ. අපිට පුළුවන් එක pen එකට ඔයා නිතරම පාවිච්චි කරන සින්දු, films, එහෙම නැත්නම් photos වගේ දේවල් දාලා තියන්න. එහෙම වුණොත් ඔයා මේකට connect කරලා තියෙන්නේ. ඉතින් ඔයා කාමරේ ඉන්නකොට ඔයාට laptop එක හරහා ඒවා access කරන්න පුළුවන්. ඒ වගේම ඔයා කාමරේට යනකොට ඔයාගේ smartphone එක හරහා මේ දේවල් access කරන්න පුළුවන්. ඔයා smartphone කීපයක් පාවිච්චි කරනවා නම් ඔයාගේ phone එකේ storage එක පුරවගෙන ඉන්නේ නැතුව ඔයාට මේක හරහා access කරන්න පුළුවන් හැකියාව ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා. මේ file sharing එකක් විදිහට, එහෙම නැත්නම් NAS එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන නිසා. අනිත් දේ තමයි ගොඩක් වෙලාවට අපි හිතමු ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා නිතරම ස්ටෝරේජ් පාවිච්චි කරනවා නම් අපි හිතමු ඔයා එළියේ ඉන්න වෙලාවක ඔයාගේ චිප් එක ගලවලා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට ගහන්න විදිහක් නැහැ. මොකද SD කාඩ් එකක් නිසා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ කැමරා එකේ SD කාඩ් එක ගලවලා මේකට ප්ලග් කරන්න. ඉතින් මේක ඔයාගේ ෆෝන් එකත් එක්ක Wi-Fi හරහා කනෙක්ට් වෙලා තියෙන. ඉතින් ලේසියෙන්ම ඔයාට ෆොටෝ එකේ එවෙලම ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරන්න, එහෙම නැත්නම් ෂෙයා කරන්න, එඩිට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මේ එක්සැම්පල් කීපයක් තමයි දුන්නේ. ඔයාලට මම හිතන්නේ තාක්ෂණික උපකරණ කීපයක් පාවිච්චි කරන හැම කෙනෙකුටම මේක මේ විදිහට NAS එකක් විදිහට file sharing device එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තමයි ඔයාට මේක Wi-Fi router එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මම කලින් කිව්වා වගේ ඔයා මේක Wi-Fi හරහා ඔයාගේ laptop එකට, ඔයාගේ iPhone එකට, ඔයාගේ Android phone එකට connect කරලානේ තියෙන්නේ. නමුත් ඔයාට internet access කරන්න පුළුවන් හැකියාවක් නැහැ. අන්න ඒ වෙලාවට තමයි මේකේ මේ තියෙන WAN කියන port එක අපිට වැදගත් වෙන්නේ. ඔයාගේ router එකෙන් එලියට එන, එහෙම නැත්නම් ඔයාගේ modem එකෙන් එලියට එන cable එක අරගෙන ඔයාට මේකට plug කරන්න තියෙන්නේ. මේකට plug කරපු ගමන් මේක Wi-Fi router එකක් වෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේ ඉඳන් ඔයා මේකට connect කරලා තියෙන හැම device එකක් කරාම අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන් හැකියාවත් ඔයාට ලැබෙනවා. file share කරන්න පුළුවන් හැකියාව ලැබෙන ගමන්. ඉතින් ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා hotel එකකට යනවා. ගොඩක් වෙලාවට ඔයාගේ devices ඔක්කොම වගේ wifi වලට අන්තර්ජාලයට connect කරන්න වෙනවනේ. ඔයාලට කරන්න තියෙන්නේ gedara ඉඳන්ම ඔයාගේ lap එක සහ ඔයාගේ smartphones කීපය මේකට connect කරන් යන්න. ඔයාලට පුළුවන් hotel එකේ කෙලින්ම cable එක අරන් මෙතනට plug කරන්න. එතකොට automatically අන්තර්ජාලය ඔයාගේ අනිත් හැම device එකක් එක්කම share වෙනවා. ඉතින් මම පුංචි උදාහරණයක් තමයි ඔයාලට දුන්නේ. ඉතින් මම හිතන්නේ මේ device එක ගැන මතු පිටින් කතා කරන්න ඕන හැම දෙයක්ම ඔයාගේ මම මෙතනදී කතා කරා. අපිට මේක ගැන ගැඹුරින් කතා කරනවා නම්
තවත් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. අපිට මේක තවත් ඩිවයිසස් කීපයක් එක ෂෙයා කරමින් වැඩ කරනකොට ආරක්ෂාව වැඩි කරගන්නේ කොහොමද මේ වගේ දේවල් ගැන. ඉතින් ඔයාලට අවශ්‍ය නම් අපිට පුළුවන් ඉස්සරහින් තවත් වීඩියෝස් කීපයක් අරගෙන එන්න. ඒ වගේම මේක තව දින කීපයක් පාවිච්චි කරලා මේක ඉස්සරහින් මම පාවිච්චි කරලා මගේ එක්ස්පීරියන්ස් එක අලුත් දේවල් තිබුණොත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නත් මම අමතක කරන්නේ නැහැ. ඔයත් මේ වගේ අමුතු ඩිවයිසස් පාවිච්චි කරනවා ඇති. ඔයත් මේ වගේ නැස් එකක් එහෙම නැත්නම් මේ ෆයිල් ෂෙයා කරන ෆයිල් හබ් එකක් මේ වගේ Wi-Fi router එකක් පාවිච්චි කරනවා ඇති. එහෙම නැත්නම් මේ ඩිවයිස් එකෙන් පාවිච්චි කරනවා ඇති. ඔයගේ එක්ස්පීරියන්ස් එකත් අපි හැමෝටම දැනගන්න පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න මොනවා හරි දැනගන්න තියෙනවා නම් එව්වත් පල්ලෙන් දාන්න. අපිට අලුත් දේවල් ඉගෙන ගද්දී ඔයගේ හැම අයිඩියා එකක්ම ඔයගේ හැම ප්‍රශ්නයක්ම ගොඩක් වැදගත් වෙයි. ඉතින් මම මේක මිලදී ගත්තේ techma.lk කියන වෙබ්සයිට් එකෙන්. ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එක රෙෆර් කරන්න. එහෙම නැත්නම් මේ ෆෝන් නම්බර් එක රෙෆර් කරන්න මේකට ඔයාට ආසයි නම්. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ ගැන අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අමතක කරන්න එපා. ඔයගේ යාළුවන්ටත් දරගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝස් මම ගොඩක් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux Bro කියලා සර්ච් කරලා මගේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න. පල්ලේ තියෙන රතු පාට subscribe button එක click කරලා විතරයි මගේ වීඩියෝස් upload කරාම ඔයාලට notification එකක් එන්නේ. මේ තියෙන social media මාව like කරන්න, follow කරන්න, සිංහලෙම tech side education update ඔයාලට ගෙන්න ගන්න. අද සිංහල geek chat එකේ ඉතුමාට ඔයාලට ගොඩක් සුදී ගල් සිංහල geek chat එකේ අලුත් දේවල් ගොඩක් කරන් අපි ඉක්මනට හම්බෙමු.